උණුසුම් පුවත් එසැනින් ගෙන එන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තවත් එම ධූරයේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුලතුලින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් නැතයි වාර්තා වෙනවා. රාජපක්ෂ පවුලේ සමාජිකයන් එක් අයෙකු දෙදෙනෙකු හැරුණු විට අන් සියලු දෙනාගේම ඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ධූරයේ රැඳී සිටිය යුතු බවයි. ආසන්න අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම් මත තවදුරටත් එම ධූරයේ රැඳී සිටින බව වාර්තා වෙනවා. සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමකට ලක්ව ඇති නිසා විවේක ගත යුතුයයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටින්නේ පවුලේ සමාජිකයන් විසින් කරන ඉල්ලීම මත බවද වාර්තා වෙනවා. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ට පාර්ලිමේන්තුවේ 113 මන්ත්‍රී සංඛ්‍යාවක සහය නොලැබෙන්නේ නම් තවදුරටත් ධූරයේ රැඳී නොසිටින බවයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහත් මානාහිමිවරුන් වෙත දැනුම් දී ඇත්තේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මහනාහිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව අස්කිරි පාර්ශවයේ ඒලේකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා. පසුගියදා ත්‍රිනායක මහනාහිමිවරුන් විසින් පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබූ අතර ඊට පිළිතුරු ලිපියක් ඊයේ ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත යොමු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අස්කිරි පාර්ශවයේ ලේකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ අන්තර්වාර පාලනයකට ඇති කැමැත්ත පිළිබඳවත් ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳීමට උත්සාහ කරන බවත් ජනාධිපතිවරයා පිළිතුරු ලිපියේ දක්වා ඇති බවයි. පවතින ආර්ථික අර්බුද හමුවේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා දිගින් දිගටම ඇති වුණා. කෙසේ වෙතත් විරෝධතාවල නිරත දහස් ගණන් පුරවැසියන් එකහෙළාම ප්‍රකාශ කරන්නේ ජනපති ඇතුළු සියලු නියෝජිතයින්ට ඉවත් වන ලෙසයි. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.